න්න අපි හැමෝම කැමති ජීවිතේ සාර්ථකත්වයට අත්ලක් සපයන තවත් අනගනා උපදේශයක් අද අපි ඔයාලට දෙනවා. අපි හැමෝම කැමති අපේ කීර්තිය යසස වර්ධනය වෙනවට. යසස කියලා කියන්නේ ධන ධාන්‍ය ආදී භෝග සම්පත් වැඩි දියුණු වෙනවා, ඒ වගේම කීර්ති ප්‍රශංසා වෙනොත් අපි වැඩි දියුණු වෙනවට තමයි යසස කියලා කියන්නේ. යසස වර්ධනය වෙනවා කියන එක ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගත කරන්න අපිට උපකාරී වෙනවා. හැබැයි මේ කීර්තිය කියන දේ, එහෙම නැත්නම් යසස කියන දේ දේව බලයකින් අපිට ලබන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි, පෙර කරන ලද කර්මය මතම මේක තීරණය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සමහර වෙලාවකදී මේ යසසට, එහෙම නැත්නම් කීර්තියට පෙර කරන ලද කර්ම බලපාන අවස්ථා තියෙනවා. හැබැයි සෑම වෙලාවකදීම පෙර කරන ලද කර්මය මතම මේ යසස තීරණය වෙන්නේ නැහැ. එහෙනම් අපි අද බලනවා මෙන්න මේ යසස වර්ධනය කරන්න උපකාරී වෙන, කීර්තිය වැඩි දියුණු කරන්න උපකාරී වෙන කරුණු හතක් ගැන අපි අද සාකච්ඡා කරන්න යන්නේ. අපි විශ්වාස කරන ඔයාලත් මෙන්න මේ කියන කරුණු හත හොඳින් අධ්‍යයනය කරන ඔයාලගේ ජීවිත සාර්ථකත්වයේ කරා අරගෙන යාවි කියලා. අපි ඉස්සලාම ඉගෙන ගනිමු මොනවද මේ අපේ යසස වර්ධනය කරන, ජීවිතේ සාර්ථක කරන්න උපකාරී වෙන කරුණු හත කියලා අපි ඉස්සලාම බලමු. අගනා උපදේශ සපයන තැනක් තමයි ධම්මපදයේ කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ධම්මපදයේ තුල පෙන්නනවා යසස වර්ධනය කරන්න උපකාරී වෙන ගාථාව. අපි ඒ ගාථාව ඇසුරින් තමයි අද දවසේදී යසස වර්ධනය කරන්න අවශ්‍ය වෙන කරුණු හත ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ කාරණය 10-11 වසරවල ඉගෙන ගන්න දූල පුතාලට විතරක්ම නෙමෙයි, ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උපකාරී වෙන කරුණු හතක් තමයි මේ කියලා දෙන්නේ. ඔබට හිතෙයි මේ කරුණු වැදගත් වෙන්නේ 10-11 ශ්‍රේණිවල ඉගෙන ගන්න දූල පුතාලට විතරයි කියලා. එහෙම එකක් නැහැ. බුද්ධ ධර්මයේ තුල, බෞද්ධ දර්ශනය තුල පෙන්වලා දෙන බොහෝ කරුණු කාරණා අපිට උපකාරී වෙනවා අපේ ජීවිත සාර්ථක කරගන්න. ඒක පාසල් යන වයසේ දූල පුතාලට විතරක්ම නෙමෙයි, ජීවිතයේ ඕනම වයසක පසුවන කෙනෙක්ට බොහෝ කරුණු කාරණා ඒ බෞද්ධ දර්ශනය තුල අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසායි අපි ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරන්නේ අපේ මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න. අපේ මේ වැඩසටහනත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඔයාලට වටිනා කරුණු රාශියක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. හොඳයි, එහෙමනම් අපි අද බලමු මේ ගාථාව මොකක්ද කියලා. ධම්මපදයේ එනවා මෙන්න මේ ගාථාව. උත්තානවතෝ සතිමතෝ සුචිගම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සජ ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති කියන මෙන්න මේ ගාථාව. අපි තව එක සැරයක් කියමු. උත්තානවතෝ සතිමතෝ සුචිගම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සජ ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති. මේ කියන ගාථාවේ ඔයාලට පෙන්නුවා කරුණු හතක්. උට්ටානවතෝ සතිමතෝ, ඒක තුල පෙන්නුව කරුණු දෙකක්. උට්ටානවතෝ කියන කරුණ, සතිමතෝ කියන කරුණ. ඊගවදී සුචිකම්ම කියන කරුණ, හතරවෙනි එක නිසම්මකාරී කියන කරුණ. ඊගදී පස්වෙනි එක සංයත කියන කරුණ, හයවෙනි එක ධම්ම ජීවි කියන කරුණ, හත්වෙනි එක අපමත්ත කියන කරුණ. මෙන්න මේ කරුණු හත ඇතුලේ අපිට කියලා දෙන්නේ අපේ ජීවිත සාර්ථක කරන අගනා උපදේශයක්. පළවෙනි කාරණේ උට්ටානවතෝ කියන කරුණ. මේ උට්ටානවතෝ කියලා කියන්නේ උත්සාහය, එහෙම නැත්නම් නොපසුබස්නා වීර්යයට. ඒ වගේම කම්මැලි නැතුව කාර්යක්ෂමව වැඩ කරනවා කියන එකටයි. කාය ශක්තිය යොදවලා, ඒ වගේම තමන් තුළ තියෙන චිත්ත ශක්තිය යොදවලා වැඩ කරන්න පුළුවන්කමට අපි කියනවා උත්සාහය කියලා. සමහර කෙනෙක් තුළ මේ උත්සාහය නැහැ. එක සැරියක් වැඩක් කරලා අසාර්ථකුණයින් පස්සේදී අපි මොකද කරන්නේ? අපේ වැඩේ අත්හැරලා දානවා. අපි ඉන්පස්සේ මේ වැඩේ කරන්නේ නැතුව නවත්තනවා. සමහර අය ඉන්නව ලෝකේ අසාර්ථකත්වයේ තුලින්ම සාර්ථකත්වයට පත්වෙච්ච අය. ඉතින් ඒක නිසා උත්සාහය කියන දේ අත්හරින්න එපා. ඔබ යම් කිසි ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා නම් උත්සාහය තුළ ඔබ තුළ
තිබිය යුතුම කාරණයක්. එහෙනම් දෙවනි කරුණ තමයි අපේ ජීවිත සාර්ථකත්වයටපත් කරන එහෙම නැත්නම් යසස වැඩිමට උපකාරී වෙන දෙවන කරුණ තමයි සතිමත්ව කියන කාරණය. සති කියලා කියන්නේ සිහියට. එහෙමනම් සතිමත්ව කියලා කියන්නේ මනස සිහියෙන් එහෙම නැත්නම් යහපත් කල්පනාවෙන් යුක්තව හරි දේ නිවැරදි දේ දැනගෙන ඒ හරි දේ නිවැරදි දේ කරනවාට අපි කියනවා සතිමත්ව කියලා. අපේ ජීවිතවල අපි කරන කාරණා බොහොමයක් තියෙනවා. ඒ කාරණා අතරේ ඔබ සමහර විට වැරදි දේවලුත් කරනවා ඇති. හැබැයි මේ වැරදි දේවල් ඔස්සේ ඔබට කීර්තියක් ප්‍රශංසාවක් යසසක් ලබන්න හැකියාවක් නැහැ. ඉතින් අපි හරි දේ නිවැරදි දේ මනස සිහියෙන් නිතුව තෝරා බේරාගෙන කරොත් තමයි අපිට කීර්තිය ප්‍රශංසාව යසස ලබන්න හැකියාවක් තියෙන්නේ. තුන්වෙනි කාරණය තමයි සුචිකම්ම කියලා කියන්නේ. සුචිකම්ම කියලා කියන්නේ පිරිසිදු ක්‍රියාවන් ඇති බව. අපි ක්‍රියා කරන දොරටු තුනක් තියෙනවා. ඔබ අහලා තියෙනවා තුන් දොර කියලා. ඒ ක්‍රියා කරන දොරටු තුන තමයි සිත, කය සහ වචනය කියන මෙන්න මේ දොරටු තුන. එතකොට අපි සිතින් සිතලා මනෝ කර්ම සිද්ධ කරනවා. කයින් කාය කම්ම සිද්ධ කරනවා. වචනයෙන් වචී කම්ම සිද්ධ කරනවා. මෙන්න මේ කාය කම්ම, මනෝ කම්ම, වචී කම්ම කියන මෙන්න මේ කරුණු තුන අපි කරන්න ඕන කොහොමද? පිරිසිදු ක්‍රියාවන්ගෙන් යුක්ත වෙන්න ඕන. සිතින් පිරිසිදු ක්‍රියා කරන්න ඕන, කයින් පිරිසිදු ක්‍රියා කරන්න ඕන, වචනයෙන් පිරිසිදු ක්‍රියා කරන්න ඕන. ඒ වගේම පස්පව් දසා කුසල් අපේ ජීවිත වලින් ඈඩ් කරන්න ඕන. ඈඩ් කරලා හොඳ පින්කම් කරන්න ඕන, කුසල් කරන්න ඕන. අන්න ඒ කුසල් දහම් වඩන එකට අපි කියනවා අපි හොඳ කර්ම කරනවා, එහෙම නැත්නම් සුචි කම්ම කරනවා කියලා. අනුන්ට උපකාරයක් වන ක්‍රියා කරන්න ඕන. තමාගේ යහපතට හේතු වන ක්‍රියා කරන්න ඕන. එහෙනම් මෙන්න මේවා සුචි කම්ම කියලා අපි කියනවා. හතරවෙනි කාරණේ තමයි නිසම්මකාරී කියන කාරණේ. නිසම්මකාරී කියලා කියන්නේ නුවණින් විමසලා ඒ වගේම හිතලා බලලා කටයුතු කරන්න තියෙන හැකියාවට. උපමාවකින් කියනවා නම් වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් ආවම ඒ රෝගියාගේ රෝග තත්වයට බෙහෙත් කරන මේ වෛද්‍යවරයා. ඒ රෝග තත්වයට බෙහෙත් කරන වෛද්‍යවරයා මුලින්ම සොයනවා ඒ රෝගියාගේ රෝග ලක්ෂණ වලින් පෙන්වන රෝග නිදානය මොකක්ද කියලා. එහෙනම් ඒ රෝග නිදානය හොයාගෙන රෝග නිදානයටයි බෙහෙත් කරන්නේ. අන්න ඒ වගේ අපිත් හොඳ නරක තේරුම් බේරුම් අරගන්න ඕන මුලින්ම. හොඳ නරක තේරුම් බේරුම් කරගෙන ඊට පස්සේ අපි කරන්න ඕන නිවැරදි දේ පමණක් කරන්න ඕන, නරක දේ ඉවත් කරලා දාන්න ඕන. ඉතින් මෙන්න මේ කියන කාරණේට තමයි අපි කියන්නේ නිසම්මකාරී කියලා. යසස වැඩිම සඳහා උපකාරී වෙන පස්වෙනි කාරණේ තමයි සංයත බව කියලා කියන්නේ. සංයත බව කියලා කියන්නේ දමනය වීමට. එහෙම නැත්තම් අපි කියනවා සංයමයෙන් යුක්ත වෙනවා කියන එක. එහෙම නැත්තම් අපිට තවත් වචනයක් දෙන්න පුළුවන් හික්මීම කියන කාරණය. එතකොට දමනය වීම, සංයමයෙන් යුක්ත වීම, හික්මීම මෙන්න මේ වගේ දේකට තමයි අපි කියන්නේ මේ සංයත බව කියලා. එතකොට අපි අපේ කය සහ වචනය කියන දෙක හික්මවා ගන්න ඕන. කය සහ වචනය දෙක හික්මවා ගන්න පුළුවන්කම තියෙනවා අපිට සීලයෙන් යුක්ත වීමෙන්. ඊගාවදී අපි අපේ සිත හික්මවා ගන්න ඕන. සිත හික්මවා ගන්න පුළුවන්කම තියෙනවා සමාධිය ඇති කර ගැනීමෙන්. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා අපේ සිත තන තන දුවනව, සිතේ ස්වභාවය කොයි වගේද කියලා. ඔබ ඒ වීඩියෝ එකත් නරඹන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එතකොට මෙන්න මේ විදියට අපේ කය සහ වචනය හික්මවා ගන්නෝ සීලයෙන්, ඒ වගේම සිත හික්මවා ගන්නෝ සමාධියෙන්, ඒකට අපි කියනවා සංයත බව කියලා. යසස වැඩිමට උපකාරී වෙන හයවෙනි කාරණේ තමයි ධම්මජීවී කියලා කියන්නේ. ධම්මජීවී කියලා කියන්නේ දැහැමිව ජීවත් වෙනවා කියන එකට. මේ දැහැමිව ජීවත් වෙනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය තුලින් පෙන්නනවා සම්මා ආජීවයෙන් යුක්ත වෙනවා කියන එක. සම්මා ආජීවයෙන් යුක්ත වෙලා අපි මිත්‍යා ආජීවය බැහැර කරන්න ඕන. එතකොට සම්මා ආජීවය කියලා කියන්නේ ආර්ය ශ්‍රේෂ්ඨාංග මාර්ගය තුල නිවැරදි වූ කර්මාන්තයක් කරමින් අපි නිවැරදි ලෙස ජීවිතය පවත්වාගෙන යන්නේකට. එතකොට නිවැරදි කර්මාන්ත බුදුරයන් වහන්සේ මේ තුල පෙන්නනවා. ඒ තමයි ගොවිතැන, ගවපාලනය, වෙළඳාම, රාජ්‍ය සේවය, මෙන්න මේ කියන
කරුණු ගොවිතැන ගවපාලනය වෙළඳාම රාජ්‍ය සේවය විවිධ වූ ශිල්ප ශ්‍රේණි මෙන්න මේ වගේ යහපත් වූ වෘත්තියක් කරමින් සම්මා ආජීවයෙන් යුක්ත වෙන්න ඕන ඒ වගේම මිත්‍යා ආජීවය පැහැර කරන්නත් ඕන මිත්‍යා ආජීවය කියලා කියන්නේ නීති විරෝධී අයුරින් ධනීපීම සඳහා අපි භාවිතා කරන විවිධ වූ මාර්ග මේවාගෙන් අපි බැහැර වෙන්න ඕන මස් මාංශ විකිණීම අවියායුධ විකිණීම සතුන් විකුණන එක වස විස විකුණන එක මත්ද්‍රව්‍ය වෙළඳාම මේ වගේ ජීවන ක්‍රමවලින් බැහැර වෙලා අපි අපේ ජීවිත සම්මා ආජීවයෙන් යුක්ත කරගන්නට අවශ්‍යයි හත්වෙනි කාරණය අප්‍රමත්ත කියන කරුණ අප්‍රමත්ත කියලා කියන්නේ අප්‍රමාදී බවට එහෙම නැත්නම් ප්‍රමාද නොවීමට අපේ ජීවිතයේ අභිවෘද්ධියට අපේ ජීවිතයේ දියුණුවට බාධා වෙන දේවල් නොකර ඉන්නවා කියන එක තමයි අපි ප්‍රමාද නොවීම අප්‍රමාදී වීම කියන්නේ සමහර දේවල් අපි කරන අපේ ජීවිතවල දියුණුවට බාධාවක් ඇති කරනවා එතකොට සමහර දේවලින් අපේ ජීවිත ආපස්සට අරගෙන යනවා එහෙමනම් අන්නේ අපේ දියුණුවට බාධා වෙන අපේ ජීවිත ආපස්සට ගෙනියන මෙන්න මේ දේවල් නොකර අපේගේ ජීවිතය ඉදිරියට ගෙන යන දේ කරන්න ඕන ඒක ආධ්‍යාත්මික වශයෙන් අපේ ජීවිත ඉදිරියට යන්නත් අවශ්‍යයි ඒ වගේම ලෞකික වශයෙන් අපේ ජීවිත ඉදිරියට යන්නත් අවශ්‍යයි එහෙමනම් මෙන්න මේ කියන කරුණු හත අපි නැවත වාරයක් මතක් කරගමු පළවෙනි කාරණේ උට්ටානවතෝ දෙවෙනි කාරණේ සතිමතෝ තුන්වෙනි කරුණ සුචිකම්ම හතරවෙනි කරුණ නිසම්මකාරී පස්වෙනි කාරණය සංයත හයවෙනි කාරණය ධම්මජීවි හත්වෙනි කාරණය අප්‍රමත්ත මෙන්න මේ කියන කරුණු හත අපි අපේ ජීවිතවල ඇති කරගත්තොත් අපේ ජීවිතත් සාර්ථකත්වයට පත් වෙනවා ඒ වගේම අපේ ජීවිතවල යසස වර්ධනය වෙනවා ඉතින් එහෙමනම් ඉගෙන ගන්නා දරුවෙක් පාසල් කාලය තුල මේ කරුණු හතෙන් යුක්ත වුණොත් ඔහුගේ යසස වර්ධනය වෙනවා තරුණ පුද්ගලයෙක් වැඩිහිටි කෙනෙක් මේ කරුණු හතෙන් යුක්ත වුණොත් එයාගේ ජීවිතය සාර්ථක වෙලා යසස වර්ධනය වෙනවා ඉතින් මේ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ කරුණු හතෙන් ඔබේ ජීවිත හැඩගස්වාගෙන යසස වර්ධනය කරගන්න කියන මතක් කිරීම අපි ඔබට කරනවා ඉතින් එහෙමනම් අපේ වීඩියෝ එක හොඳ නම් ඔයාලට පුළුවන්කම තියෙනවා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ අපේ subscribe button එක ක්ලික් කරලා අපිව subscribe කරන්න ඔබට හැකියාව තියෙනවා අපි ඉදිරියටත් යොමු කරන වීඩියෝ නරඹන්න හැකියාව තියෙනවා අපි ඔබට ඉදිරියටත් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් ලබා දෙනවා මේ වගේම ඔබගේ පෙළපොතට සම්බන්ධ කාරණා විතරක්ම නෙමෙයි ඔබට වටිනා උපදෙස් රැසක් සපයන්න අපිව සූදානම්මින් ඉන්නේ ඒ නිසාපත් සමග රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා